ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අපි මේ පුවත්පත් සාකච්ඡාව සංවිධානය කළේ පාස්කු ඉරිදුන ප්‍රහාරයට අවුරුදු 4ක් සම්පූර්ණ වෙන ලබන අප්‍රේල් 21 වන සිකුරාදා වැඩසටහන පිළිබඳව කතා කරන්නටයි. අහිංසක මිනිස් ජීවිත 272ක් මිලේච්ච ලෙස ඝාතනයට ලක් වූ සහ තවත් මිනිසුන් 500කගේ පමණ අනාගතය සම්පූර්ණයෙන්ම වාගේ අඳුරට ඇද දැමු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 4ක් ගෙවී ගොස් තිබෙනවා. නමුත් ඒ පසුපස සැඟ වූ සත්‍ය හෙළි කර ගන්නට සහ එයට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට මේ දක්වාම නොහැකි වී තිබෙනවා. වසර 4ක් පුරා තවමත් අපි මෙහි සැඟවුණු සත්‍ය සොයා ගැනීමේ උත්සාහය අත් නොහරින්නේත් දිගින් දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටින්නේත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 4ක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන දින විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේත් කුමන පරමාර්ථයක් පෙරදැරි කරගෙනද යන්න පැහැදිලි කිරීමට අපි මේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළා. මේ කුමන්ත්‍රණය පිළිබඳ එකම මෙම කුමන්ත්‍රණය පිළිබඳව යහපාලන රජයම පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවද අපි කියන මේ කුමන්ත්‍රණය පිළිබඳ දැනුම් දීම සනාථ කරලා තියෙනවා ඒ වාර්තාවේ. ශ්‍රී ලංකාව තුළ මෑත කාලයේ සිදු වූ මෙම දරුණුතම සහ ම්ලේච්ච මිනිස් ඝාතනයේ පසුපස මහා කුමන්ත්‍රණයක් තිබෙන බව හිටපු නීතිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයත් අපට හොඳ හැටි මතකයි. එතකොට මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ විධායක සාරාංශය. විධායක සාරාංශයේ තුන්වෙනි පිටුවේ සඳහන් කරනවා පැහැදිලිවම මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. යම් කිසි පිරිසක් බලයට ගැනීම සඳහා මෙය සිදු වුණාදැයි බරපතල සැකයක් තිබෙනවා කියලා ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහන් කරනවා. ඒ වගේම හිටපු නීතිපතිවරයාත් මේ මහා කුමන්ත්‍රණයක් කියලා ප්‍රකාශයට පත් කළා. ඒ දේශපාලන බලය දිනා ගැනීමේ කුමන්ත්‍රණයක් බව බොහෝ දෙනාගේ මෙන්ම අපගේද විශ්වාසයයි. ප්‍රහාරයේ සත්‍යය යට ගැසීමට එදා මෙදා තුර රට පාලනය කළ ජනාධිපතිවරුන් සහ දේශපාලනඥයන් මෙන්ම වත්මන් ජනාධිපතිවරයා සහ රජයා ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීනුත් දරන මෙම උත්සාහය පසුපස ඇති දූෂිත පරමාර්ථය වන්නේ එම අපරාධකරුවන් ආරක්ෂා කිරීම බව අපිට පැහැදිලියි. පාස්කු ඉරිදා ම්ලේච්ඡ මිනිස් ඝාතනයේ පමණක් නොව මෑත ඉතිහාසය පුරා සිදු දේශපාලන ඝාතන පැහැර ගැනීම් අතුරුදහන් කිරීම මෙන්ම ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම වැනි මහා අපරාධ රාශියක සත්‍යය යටගසා නීතිය හා යුක්තිය ක්‍රියාත්මක කිරීම දේශපාලන බලයට යට කරමින් මේ දක්වාම සිදු කර ඇත්තේ තමන් බලයට ගැනීමට සහ තම බලය ආරක්ෂා කර ගැනීමට දූෂිත දේශපාලකයින් හට උදව් වූ මෙම මහා අපරාධකරුවන් ආරක්ෂා කිරීමයි. මේ රටේ යුක්තිගරුක සහ සාධාරණ පුරවැසියන් සියලු දෙනා මෙය අවබෝධ කරගත යුතු වෙනවා. එය ඉතා වැදගත් වෙනවා ලංකාවේ අනාගතයට. මේ සියලු අපරාධ කාලයේ වැලිතලාවට යටකොට මේ රටේ මිනිසුන්ට මේ සියල්ල අමතක වී යාමට සැලැස්වීම මේ දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන උපාය මාර්ගයයි. වසර 4ක් පුරා අප උත්සාහ කරන්නේ එම කූටෝපාය පරාජය කරමින් පාස්කු ඉරිදා ම්ලේච්ච මිනිස් ඝාතනයේ සත්‍යය හෙළිදරව් වී යුක්තිය ඉටුවනතුරු අපගේ උත්සාහය අපි අත් නොහරින ක්‍රමවේදයකට පැමිණෙන්නටයි. මෙම උත්සාහය අපි අමතක කොට අතහැර දැමුවොත් මේ රට තුළ භයානක පූර්වාදර්ශයක් ගොඩනැගීමට බොහෝ දුරට ඉඩ ඇති බව අපගේ විශ්වාසයයි. දේශපාලන බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා සිදු කරන ඕනෑම අපරාධයකට සත්‍යය යට ගැසීම පිණිස මෙන්ම එම අපරාධකරුවන් ආරක්ෂා කිරීම පිණිස ගොඩනැගෙන දූෂිත දේශපාලන බලාධිකාරියක් සහ
දේශපාලනීකරණයට ලක් වූ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් මේ රට තුළ තිබෙන නිසා දේශපාලන බලය දිනා ගැනීමේ හොඳම සහ සාර්ථකම ක්‍රමය පාස්කු ප්‍රහාරය වැනි මිලේච්ඡ මිනිස් ඝාතනයක් සිදුකොට ඒ ඔස්සේ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා බලයට පැමිණීම බව අපිට පැහැදිලිව පෙනෙනවා ඒ ගමන් මග. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගෙන එහි මහමොලකරුවන් අපරාධකරුවන් නීතියට කොටු කර නොගතහොත් දැනටමත් නිදැල්ලේ සිටින මෙන්ම විවිධ වරප්‍රසාදයන්ද දේශපාලන රැකවරණයේද භුක්ති විඳින මේ අපරාධකරුවන් ඉහත දැක් වූ පූර්වාදර්ශයේ අනුව යමින් අනාගතයේදීද බලය දිනා ගැනීම සඳහා මිනිස් ඝාතන සිදු කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට ඉඩ තිබෙන බව පැහැදිලි. එම නිසා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍යය සහ යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 වෙනි සිකුරාදා ශක්තිමත් ජනපවුරක් ඉදිකිරීමට ජාති ආගම් භේදයෙන් තොරව එකට එක්වන ලෙස අපි අපේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ජනපවුර අපි හදන්නේ අප්‍රේල් 21 වෙනිදා උදේ 8 ඉඳලා 9 දක්වා කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ පටන් අරන් කටුව පිටියේ සාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මග දෙපස මීගමු කොළඹ මහා මාර්ගයේ. ඒ නිසා අපි සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. රටට ආදරය කරන නීතියේ ආධිපත්‍ය රට තුළ රජකම් කර යුතුයි කියලා හිතන කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරාජය කරන්නට අවශ්‍යයි කියලා හිතන සෑම පුරවැසියෙක් එදාට අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. කුමන ආගමක් ඇදහැව්වත් කුමන භාෂාවක් කතා කරුවත් කුමන ජාතියකට අයිති වුණත් අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කුමන පක්ෂයකට අයිති වුණත් අපිට කමක් නැහැ. අපි ඔක්කොම මේ රටට ආදරය කරන පුරවැසියන් හැටියට එදාට අපි එකතු වෙමු. එකතු වෙලා මේ ජනපවුර හදමු පාර දෙපස මීගමුව කොළඹ මහා මාර්ගයේ. අපි පාර දෙපස පාරේ ගමන් කරන වාහනවලට හෝ පුද්ගලයන්ට බාධාවක් නොවන ආකාරයෙන් අපි දෙපස හිටගෙන ඉන්නවා පමණයි. ඒ හිටගෙන ඉන්න අතර 8:45ට අපි විනාඩි 2ක නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. ඒ වගේම එතනින් පස්සේ අපි 9ට ඉවරුනාම ආගමික මෙහෙයන් පවත්වනවා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ ජනහමුවක් අපි පවත්වනවා ඊට පස්සේ. ඉතින් මේ කටයුත්තට දායක වෙන්න කියලා අපි අපේ රටේ හැම පුරවැසියෙක්ගෙන්ම ඉල්ලනවා. රට වෙනුවෙන් හිතන අයට එකතු වෙන්න කියලා. එදින කාර්යාලවල කම්හල්වල හා අනිකුත් වැඩබිම්වල සිටින සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේත් 8:45ට විනාඩි 2 නිශ්ශබ්දතාවය තමන් ඉන්න තැනම සිට හිටගෙන හෝ වාඩි වෙලා හෝ අනුගමනය කරන්න කියලා අපිට සහයෝගය දෙන්න කියලා මේ කාරණාව සඳහා. තාමත් විශ්වාසයක් තියෙනවද මේ ඝාතනවලට යුක්තිය ඉෂ්ට වෙයි කියලා මේ යාන්ත්‍රණය තුළ? මට තේරුන්නේ නැහැ පස්සේ. තවමත් ඔබ වහන්සේට විශ්වාසයක් තියෙනවද මේ යාන්ත්‍රණය තුළ මේ ඝාතනයන්ට යුක්තිය ඉෂ්ට වෙයි කියලා? අපි බලාපොරොත්තු වෙනවා මේ තුළින් යම්කිසි පිබිදීමක් ඒ වගේම යම්කිසි බලපෑමක් ඇති වෙයි කියලා අපේ රට පාලනය කරන නායකයන්ට මේ පිළිබඳව අවංක විමර්ශනයක් කරන්නට කටයුතු කරන්න. අපි හැමදාම ඇහුවේ ඒකයි. මොකද මේ පිළිබඳව සාධාරණ විනිවිද පේන විමර්ශනයක් මේ තාක් සිදු වෙලා නැහැ. ඒ හැම විමර්ශනයක්ම පසුව කඩාකප්පල් වෙනවා, කඩාකප්පල් වුණා පටන් ගත්තු හැම විමර්ශනයක්. අනිත් එක ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවම කියලා තියෙනවා සමහර දේවල් වැඩිදුරටත් විමර්ශනය කළ යුතුයි කියලා. ඒවා විමර්ශනය වීමක් සිද්ධ වෙලා නැහැ. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි මේ සාරා ජෙස්මින්ගේ මේ DNA පරීක්ෂණ වාර්තාව. ඒගොල්ලෝ DNA පරීක්ෂණ කරන්නේ ඒගොල්ලන්ට ඕනේ ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා පමණයි. අවංකවම මොකද්ද වුනේ කියන එක හොයන්නේ ඒගොල්ලන්ට ඕනේ කමක් නැහැ. ඒ වගේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ පිටුපස ඇත්තටම සිද්ධ වුනේ මොකද්ද කියන එක අපි කවුරුවක්වත් දන්නේ නැහැ. එහෙන් මෙහෙන් එක එක්කෙනාව එහාට මෙහාට කරනවා, එක එක්කෙනෙකු අල්ලනවා, ඊට පස්සේ ආව නිදහස් කරනවා, නඩු දානවා, ඊට පස්සේ නඩුව ගෙනියන්නේ නැහැ ඉස්සරහට. ඒ වගේ නොයෙකුත් දේවල් කර කර අපිව රවට්ටන්න, අපිව සනසන්න මේ පාලකයෝ කටයුතු කරලා තියෙනවා. එහෙම නෙමෙයි,
අපි කියන්නේ මේ පිළිබඳව විනිවිද පේන ස්වාධීන, ඒ වගේම මේ පිළිබඳව සෑම කරුණක්ම සොයා බලන පරිපූර්ණ විමර්ශනයක් සිදු විය යුතුයි. එවැනි විමර්ශනයක් සිදුවන තුරු අපිට මේ කරන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න බෑ. එසේ සෑහීමකට පත් වෙන්න බැරි තත්ත්වයේ තියෙන තුරු අපි අපේ අරගලය සටන මේ පිළිබඳව ඉදිරියටම ගෙනියනවා. දැන් උපවාසයේ ප්‍රකාශ කළ ආකාරයට බලය ලබා ගන්න යම් කුරසක් ඉන්න කළා නම් එම කුරස බලයට පත් වෙලා ඉන්නවා. එතකොට ප්‍රහාරය වරත්වා නොගත් කුරසක් දැන් මේ ආණ්ඩුව තුල සිටිනවා. එතකොට මේ සියල්ලම සහිත ආණ්ඩුවක් තියෙනවා. අර කතාවක් තියෙනවා පුරාගයන් මගෙන් පේනහනවා වගේ කියලා. අහලා වැඩක් නෑ. නෑ, අත වශයෙන්ම අපි මෙතනදී කල්පනා කරන්නේ අපේ රටේ නීතියක් තියෙනවානේ. ඒ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. කවුරු පාලනය කෙරුවත් ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් ඒගොල්ලෝ ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිකම තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඉතින් ඔබතුමා කිව්වා වගේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. ඉතින් නමුත් අපි මේක මේ ඒ අය Tamanට පැවරෙන වගකීම ඒ ආකාරයෙන් ඉෂ්ට කරන තුරු අපි මේ අරගලේ ඉදිරියට ගෙන ආ යුතුයි. එතනයි තියෙන තත්වය. ඒ නිසා අපි මුළු රටටම කියන්නේ මේ පාස්කු ප්‍රහාරය එක අත්දැකීමක් පමණයි. මේ මුළු කාලය තුළම සිදුවෙච්ච ඒ වගේ ප්‍රහාර, ඒ වගේ අතුරුදහන් වීම, ඒ වගේ මිනිසුන් මරා දැමීම්, ඒවා පිළිබඳ කිසිම විමර්ශනයක් හරියාකාරව විනිවිද පේන මට්ටමින් සිදු වෙලා නැහැ. මේකටත් ඒගොල්ලෝ කරන්නේ පොඩ්ඩක් එහෙම් මෙහෙන් අතගාලා ඊට පස්සේ මේකත් කාපට් එක යට හංගන එකයි. මම අවුරුදු ගානක ඉඳලම කියනවා මේ කාපට් එකේ කතාව. ඒ මොකද මේක තමයි අපේ රටේ යථාර්ථය. ඒ නිසා මේ Tamanට රිදෙනකොට කැමති නෑ අවංක වෙන්න ඒ වගේ වෙලාවක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා, අපි මේකට ආධ්‍යාත්මිකත්වයක් දීලා තියෙනවා. අපි මේකේ යදුම් මෙහෙයන් පවත්වනවා. අපි විවිධ ආගමික නායකයන් සහභාගී වෙලා ඒගොල්ලන්ගේ ආඥා වලින් සහ ඒගොල්ලන්ගේ පුණ්‍ය ක්‍රියා වලින් ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙනවා. මොකද අපිට මෙතනදී යම්කිසි ආධ්‍යාත්මික බලවේගයක් නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. අපි ඔක්කොම අපි එක එක්කෙනාගේ ආගමට අනුව විශේෂයෙන්ම මේ කාරණාව සම්බන්ධව එකතු වෙනවා නම් මේ දූෂිත බලවේග පරාජය කරන්න අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැනටමත් මේ ප්‍රහාරය පිළිබඳව අපිට පොරොන්දු වෙලා ඒ පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකරපු ජනාධිපතිතුමාට ගෙදර යන්න වෙලා තියෙනවා. ඒක වුණේ අපි ගිහිල්ලා ඇදලා දාලා නෙමෙයි එළියට. ඒක යම් විදියක ආධ්‍යාත්මික අත්දැකීමක් හැටියට අපි දකින්නේ. ඒ නිසා මේ වගේ විදියට මේකට මේ 272 දෙනාගේ ජීවිත අවතක්සේරු කරලා ඒ වගේ විදියට ඒවා විනාශ කරන්නට ඉඩ දීලා ඒකේ සත්‍යය යටපත් කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒ අයට සිද්ධ වෙන්නේත් අන්න ඒ දේම තමයි. ඒක ඒගොල්ලෝ මතක තියාගත යුතුයි. අපි මේ ඉල්ලීමක් කරලා තියෙනවා ඔක්කොම. අපි ඔක්කොම ආගමික සිද්ධාස්ථාන වලින් ඉල්ලනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ අවස්ථාවේදී ආධ්‍යාත්මික වශයෙන් ඔවුන්ගේ ඒ යාඥා හෝ පිරිත් සජ්ජායනා හෝ ඒ අපිට ලැබෙන්නට තියෙන මේ කාරණාව ජය ගැනීම සඳහා අපි සමග භික්ෂුන් වහන්සේලාත් ඒ වගේම වෙනත් ආගමික සංවිධාන ආගමික නායකයොත් අපි සමග එකතු වෙනවා මේ වැඩසටහනට. අපි ගාමිණී පියතුමා ඒ ගැන හරි තියෙනවා නම් කියන්න. අපි ඔක්කොම මේ එදා උදේ 7ට අපි දේවස්ථානවල දිව්‍ය පූජාව පවත්වනවා මේ අදහස වෙනුවෙන්. ඒ වගේම අපි යාඥා මෙහෙයන් පවත්වනවා උදේ 7 ඉඳලා 8 වෙනකම්. දේවස්ථානවලට ජනතාව එනවා. ඊට පස්සේ තමයි අපි පාරට බහින්නේ. පාරට එන්නේ පාරට ආවත් අපි පාරේ කාටවත් කරදර නොකර දෙපැත්තේ ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ඒ වෙලාවේ. අපි ഘോഷා කරන්න යන්නෙත් නැහැ. අපි කරන්නේ හිටගෙන ඉඳලා අපේ විරෝධය පළ කිරීම පමණයි. මේ සදා යුක්තිය පසුද ගැනීමට ගත වූ කාලය පිළිබඳව ඔබවහන්සේ වැඩි කියලා හිතෙනවා. කාලය දැන් අපි දන්නවා අපි රජයෙන් කොච්චර බලාපොරොත්තු වුණත්
රජයන් වශයෙන් පිටිටපු එක රජයක්වත් මේකට අවධානය දුන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ස්වාධීන ශක්තියෙන් මේ වන විට අඩුගානේ කීප දෙනෙකුට හෝ දඬුවම් ලබා දීමට කටයුතු කරලා තිනවා. අපිම අපිම උසාවියට දාපු නඩුවල ප්‍රතිඵලයක් ලෙස අපිත් සහ වෙනත් සංවිධාන සමග එකතු වෙලා අපි දාපු මූලික අයිතිවාසිකම් පෙස්සම් මාර්ගයෙන් අපිට ඒකේ ජනවාරි මාසේ 17 වෙනිදා ඒ තීන්දුව අපිට ලැබුණා. ලැබිලා එතනදී කීප දෙනෙක් වැරදිකරුවන් ලෙස උසාවිය තීන්දුව කළා. ඉතින් ඒ අපි අපේ උත්සාහයෙන් කරපු වැඩක්. ඒ වගේම අපි මේ වන විට මීගමුව උසාවියෙත් කොළඹ උසාවියෙත් නඩු 300 ගානක් දාලා තියෙනවා මේ අයට විරුද්ධව. මේ ජනතාව ඒ එක එක්කෙනා නඩු දාලා තියෙනවා. ඒක 300 ගානක් ඒ තුවාලේ වෙච්ච අය මැරිච්ච අයගේ පවුල් වල අය නඩු දාලා තියෙනවා දඩ මුදල් ඉල්ලලා. ඉතින් ඒ නඩුත් දැන් අසමින් පවතිනවා. ඉතින් මේ වගේ අපිට කරන්න පුළුවන් වෙනත් විකල්ප තියෙනවා නම් ඒ විකල්ප ඔක්කොම අපි අනු මේ ඒ අනුව මේකට විසඳුමක් හොයන්න උත්සාහ කරනවා. තවත් එකක් තමයි අපිට මෙහි ලංකාවේ මේ රජයන් අපිට දෙන බොරු පොරොන්දු සහ මේ වේදිකාව සනසන්නට කියන කතා ඒවයින් කිසි වැඩක් නැහැ. ඒ නිසා අපි ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නේ ගෙනියන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ජාත්‍යන්තරය සමග අපි මේ පිළිබඳව කරන ගනුදෙනු සහ මේ පිළිබඳව අපේ වේදනාව ඔවුන්ට ප්‍රකාශ කිරීම දිගටම කරගෙන යනවා. විශේෂයෙන්ම සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපිත් එක්ක මේ අවස්ථාවේදී ඉන්නවා කියන එක අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි ඒ ජාත්‍යන්තර සම්බන්ධතා අනුව අපි මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි කියන එක දැන් ඒ තලයට ගෙනියලා අවසානයි. ඒක ඉදිරියටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා මේක මේ මේ බලපෑම් කිරීම, කියන්නේ ප්‍රෙෂර් ඇති කිරීම තුලින් යම් විදිහකට මේ රටේ නායකයෝ මේක තීරුම් අරගෙන අපිට මේකට යුක්තිය ඉෂ්ට කරાવી කියලා. මීට ඒ වගේම මීට පස්සේ මේ වගේ දේවල් නොකරાવી කියලා. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. අනිත් එක මීට පස්සේ මේ රටේ නීතිය සහ යුක්තිය ඉෂ්ට කරන්න අවශ්‍ය වාතාවරණයක් ක්‍රියා ඇති කරાવી කියලා. මේ මෙච්චර කල් මේක කිසිම දෙයක් උනේ නැහැ. දැන් තනි පුද්ගලයෙකුගේ බලයට තමයි ඔක්කොම දැන් තීන්දුව වෙන්නේ, තීරණේ වෙන්නේ කියන තත්වයට රට ගමන් කරනවා. ඒක ඉතාමත්ම දූෂිත වැඩපිළිවෙලක්. ඒක අපිට පිළිගන්න බෑ. තනි පුද්ගලයෙකුගේ බලය නැති කරන්න ඕනේ කියලා දැන් ඉන්න ජනාධිපතිතුමා තමයි යහපාලන ආණ්ඩුව කාලේ ඒ හිටපු ජනාධිපතිතුමාගේ තටු කපන්න කටයුතු කරේ. එහෙම කටයුතු කරපු අගමැතිතුමා දැන් අද ජනාධිපතිතුමා වෙලා එතුමා විශේෂ පනත් ගෙනැල්ලා ඒ පනත් මගින් නැවත වරක් තමන්ගේ තනි අතට ඒ තීන්දුව ගැනීමේ බලය ලබා ගන්න ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා. ඒක ඇත්තටම කනගාටුදායකයි. අපේ රටේ පුරවැසියන් හැටියට අපිට එහෙම පිළිගන්න බෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අවුරුදු 75ක් තිස්සේ අපි ජනතාව සර්වජන ඡන්දයෙන් නායකයන් පත් කරගත්තා. ඒ සර්වජන ඡන්දය අපි පිළිගන්න ඕනේ. ජනතාවගේ හඬට අපි සවන් දෙන්න සූදානම් වෙන්න. ඒ නිසා මේ අපි බලය ලබා ගන්නේ අපිට බලයේ ඉන්න නෙමෙයි, ජනතාවට සේවය කරන්න, යුක්තිය පසිඳාලන්නට, සාධාරණත්වයේ ක්‍රියාත්මක කරන්න. ඒකටනේ අපි මේ ඡන්දයෙන් අපි මිනිසුන්ව පත් කරගන්නේ. පත් කරගත්තට පස්සේ සිංහලෙන් කියනවා නම් අපිට කොකා පෙන්නනවා මේගොල්ලෝ. ඒක තමයි ඒගොල්ලෝ කරේ හැමදාම. අපිට ඒගොල්ලන්ගේ බලය පෙන්නනවා. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ අපිව පාවිච්චි කරනවා ඡන්දෙට. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ බලය පෙන්නනවා. එහෙම නෙමෙයි. මෙතන මේ නව චින්තනයක් එන්නට ඕනේ. අපේ තරුණ තරුණියෝ ඉල්ලා සිටියේ ඒකයි. නව චින්තනයක් රට ගොඩනගන්න. හැම දෙනාම එකතු කරගෙන යන ගමනක්, බෙදාගෙන යන ගමනක් නෙමෙයි. හැම දෙනාම එකතු කරගෙන යන ගමනකට අපි අවතීර්ණ වෙන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා නීතිය සහ සාධාරණත්වය පදනම විය යුතුයි. ඒ වගේම යුක්ති සහගත බව පදනම විය යුතුයි. බලය තබා ගැනීම පදනම නෙමෙයි, බලය බෙදා ගැනීමේ පදනම විය යුතුයි. මේ 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 පරිවර්තනයේ නැතුව මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ කවදා. සමහර අය කියනවා මේ පිටකොටුවේ මොකක් හරි කියලා මුදල් දෙන්න කොහොමද? ඒකෝට ඒ
දිසාවට මේ ධනමුදල ගෙවන්න වෙනවා. මම දන්නේ ඒ ඒක ඒ ඒ අය දැනගන්න ඕනේ ඒ සල්ලි එක හොයලා දෙන්න. එයාලට ඒවා කරන්න බැරි ගමක් නැති පුද්ගලයෝ නෙමෙයි ඒ. ඒ නිසා පිටකොටුවේ බෝගා ගාවට ගිහිල්ලා එකතු කරත් ඒකට මට ප්‍රශ්නයක් නැහැ. කොහොමhari මේ අහිංසක මිනිසුන්ට ඒ කරපු විනාශය Tamange වගකීම ඉෂ්ට නොකර ඒ කරපු විනාශය ඒකට ඒගොල්ලෝ ගෙවන්න ඕනේ. ඒක සමහර මිනිස්සු ඉන්න ඒ මිනිස්සු දැන් මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ සදාටම ඇඳේ. මේ හොඳට ඇවිද ඇවිද හිටපු හොඳට මේ හැමදේම Tamange ශක්තියෙන් කරගත්තු මිනිස්සු අද ඇඳේ නැත්තම් රෝද පුටුවේ. මේ මිනිස්සු මොනවටද මේ තත්ත්වෙට දැම්මේ? මේක වළක්වන්න ඕන තරම් තිබුණානේ ඉන්දියන් ආරක් බුද්ධි අංශ හතර පාරක් දැන්නුවානේ මේගොල්ලන්ට. ඒ තුට්ටු දෙකකට ගණන් ගත්තේ නැහනේ. ඒ නිසා තමයි ඒ ඒ වගේ දේවල් කරපු අය මේකට දඬුවම් විඳින්න ඕනේ. මොකද ඒක වැරදි එහෙම කරපු එක. මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කෙරුවා. ඒක එදා උදේත් පණිවිඩයක් හම්බෙලා තිනවා 21 වෙනිදා උදේ. ඒකවත් ගණන් ගත්තේ නැහැ. අඩු ගාන එක ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා නම් අපිට අපි මේ පල්ලි ටික වහනවා. ඒ වෙලාවෙ. නමුත් අපි දන්නේ නැහැ. පැය දෙකකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ දැනගත්තා. තව සැරයක් කිව්වා. ඒත් ඒක ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේක නිකන් සැලකිල්ලක් නැතුව දැන් අපේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ තනි කරම ඒක නිලධාරියෙකුව සම්පූර්ණයෙන්ම මේකට වග කියන්න ඕනේ කියලා තියෙනවා. නමුත් ඒ නිලධාරියාව තාමත් තියාගෙන ඉන්නවා ඒ තනතුරේ. මේ ආණ්ඩුව. ඒ වගේම මේ නිලධාරියාව උසස් කරන්න මේ කතාවක් යවුවා. මෙයා උසස් කරනවා කියලා. මෙහෙම කරනකොට නීතිය තුට්ටු දෙකකටවත් ගණන් ගන්න නැති ආණ්ඩුවක් එක්ක අපි කොහොමද ගනුදෙනු කරන්නේ? Tamanට තේන්න ඕනේ මේ දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඒ තේරීම් කාරක සභාව පත් කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඕනෑකමට. ඒතොර ඒ තේරීම් කාරක සභාවේ සඳහන් වෙන වාර්තාවෙත් සඳහන් වෙන දේවල්වත් මේගොල්ලෝ ගණන් ගන්නෑ. මොකන්ද මේ මොකක් කොහේටද අපි ජනතාව යන්නේ? අපේ රටේ ජනතාව කොයි පැත්තටද බලන්න ඕනේ? එතකොට නීතියක් තියෙනවද? යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය වෙනවද? අන්න ඒව තමයි අපිට තියෙන ප්‍රශ්න. ඉතින් ඒ නිසා අපි මේ වැඩේ කරන්නම ඕනේ. අපි මේ ජන මේ දේශපාලන නායකයන්ට අපි පණිවිඩයක් දෙන්න ඕනේ. අපි ඔයාලව ඔයාලා කරන දේ අපිට පිළිගන්න බෑ කියන එක. එච්චරයි. ඒකට තමයි අපි කිව්වේ ජනපෞරට එකතු වෙන්න කියලා. අනිත් එක මේක අපේ කතෝලික ධර්මයට විතරක් කරන ආරාධනයක් නෙමෙයි. විශේෂයෙන් මම බෞද්ධ හින්දු මුස්ලිම් මේ රටේ සහෝදර ජනතාවට ඉතාමත්ම ආදරයෙන් ඕනෑකමින් කියනවා කරුණා කරලා අපිත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා හිටගන්න මේ විනාඩි කීපේ අපි සමග ඉන්න කියලා ඉල්ලීමක්. අපි මේ පසුගිය අවුරුදු හතර පුරාම ලබාපු ජයග්‍රහණයක් තියෙනවා. විශාල ජයග්‍රහණයක්. ඒ තමයි අපි දන්නවා මේ පාස්කු ප්‍රහාර විතරක් නෙමෙයි මේ සිද්ධ වෙච්ච සියලු දේශපාලන අපරාධ, දේශපාලන ඝාතන, ඒ වගේම පැහැර ගැනීම, අතුරුදහන් කිරීම, මේ ඔක්කොම දේවල් වල පිටිපස්සේ ඉන්න අපරාධකරුවන් ආරක්ෂා කිරීමට මේ දේශපාලන බලාධිකාරිය පාවිච්චි කරපු ප්‍රධානම උපාය මාර්ගය තමයි ඇදගෙන 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 ගිහිල්ලා කල් දම දම ගිහිල්ලා ජනතාවට මේ දේවල් අමතක වෙන්න සෑස්සීම. එතකොට ඒ වගේම මතයක් ගොඩනගලා තියෙනවා මේ සිංහල ජනතාවට බොහොම කෙටි කලකින් දේවල් අමතක වෙලා යනවා කියලා. ඒ මතයක් ගොඩනගලා තියෙනවා. එතකොට මේ අමතක කරවීමේ, ජනතාවට අමතක කරවීමේ උපාය මාර්ගය පාවිච්චි කරලා මොකද වෙන්නේ? ඔය කාල පරිච්ඡේදය අමතක වෙන කරන කාල පරිච්ඡේදයේ අතරතුරදී අර අපරාධකාරයෝ සුදනන් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ අපරාධ හොයන්න ඕන යුක්තිය ඉටු කරන්න ඕන සත්‍ය ඉලිදරව් කරන්න ඕනයි කියලා ඒ වෙනුවෙන් සටන් කරන මිනිස්සු, ඒ කියන්නේ මේ අපරාධේ යට ගහන්න දෙන්නේ නැතුව ඒ වෙනුවෙන් සටන් කරන මිනිස්සු අපරාධකාරයෝ බවට පත් කරනවා.
ඒක තමයි ඔබ ආපසු හැරලා බැලුවොත් මේ සිද්ධ වෙලා තියෙන ඔක්කොම අපරාධ දේශපාලන අපරාධ දිහා මේ වෙනතුරු මේ දූෂිත දේශපාලකයන් සිදු කරලා තියෙන උපාය මාර්ගය ඒකයි. මිනිසුන්ට අමතක කරවීමේ උපාය මාර්ගය. දැන් මේ උපාය මාර්ගය මේ අවුරුදු 4 පුරාම අපි පරාජයට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අය බලාපොරොත්තු වෙන්නේ නැති මේ අපරාධකරුවෝ සහ මේ දූෂිත දේශපාලකයන් බලාපොරොත්තු වෙන්නේ නැති පාස්කු ප්‍රහාරයත් මෙහෙම කල් යනකොට අපිට අමතක වෙලා යයි කියලා. මිනිසුන්ට අමතක වෙලා යයි කියලා. ඒතර ඒ නිසා තමයි මේ කාලය පිළිබඳ ප්‍රශ්න එන්නේ. දැන් ඔබත් ඇහුවනේ දැන් මෙච්චර උච්චර කාලයක් තව ගත වෙයිද කියලා. ඒ ප්‍රශ්නේ අපේ මනසේ තියෙන්නේ. ඒ කියන්නේ ටිකක් කාලයක් යනකොට අපි මේක අමතක කරන්න ඕනේ කියලා පොඩි න්‍යායක් ගොඩනගලා තියෙනවා. නමුත් අපි ඒක පරාජයට පත් කරලා තියෙනවා. මේ අවුරුදු 4 පුරාම අපි මේ පිළිබඳව පාස්කු ප්‍රහාරයේ මතකය අමතක නොවෙන්නට සලස්සලා තියෙනවා. ඒතර මේක ජයග්‍රහණයක්. මේ උපාය මාර්ගය මේ කූටුපාය කියන්නේ අමතක කරවීමේ කූටුපාය අපි පරාජය නොකරොත් ජනතාවක් හැටියට එකතු වෙලා මේක හැමදාම සිද්ධ වෙනවා. අපරාධකාරයෝ සුදනන් බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් කතා කරන මිනිස්සු අපරාධ කරන බවට පත් වෙනවා. ඉතින් මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසයි අපි කියන්නේ මෙන්න මේක වෙනස් කරන්න අපි ජනපෞරක් හදමු. මේ සංස්කෘතිය වෙනස් කරන්න අපිට අමතක වෙන්නේ නැහැ. අපිට යුක්තිය ඉටු වෙනතුරු සත්‍ය හෙළි වෙනතුරු අමතක වෙන්නේ නැහැ කියන පණිවිඩය අපි දූෂිත දේශපාලන සංස්කෘතියට දෙන්න ඕනේ. ඒ වගේම අපරාධකරුවන්ටත් දෙන්න ඕනේ. කවදාහරි දවසක ඔවුන් නීතියට කොටු වෙනතුරු අපි මේක අමතක කරන්නේ නැහැ කියන පණිවිඩය. ඒක තමයි අපේ මේ අවුරුදු 4 පුරා අපි ලබාපු ජයග්‍රහණය. කාර්නල් හිපාණන් කිව්වා වගේ මේ යුක්තිය ඉටු වෙනතුරු මේක ජයග්‍රහණයෙන් කෙලවෙනතුරු අපි මේක අමතක කරන්නේ නැහැ කියන පණිවිඩය මේ 21 වෙනිදාට අපි ජනපෞරක් ගොඩනගලා මේ අයට පෙන්වා දෙනවා, ප්‍රකාශ කරනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.